හිටපු ජනාධිපතිතුමා මේ අපි සමාජ මාධ්‍ය දැක්කා මේ කලින් අයියා රට කරා දැන් මල්ලි රට කරනවද කියලා කතාව. මේ ඕන අදහස් කරලා තිබුණේ ඔබතුමා නම් හිතන්නේ වැටුණා මං කියපු දේ. තේරෙව්. සහල් මිල සම්බන්ධයෙන් තමයි ඕන් මේ කතා කරන්නේ. කලින් ඔබතුමා ආණ්ඩුව ගෙනිච්ච රට ගෙනිච්චා. හැබැයි දැන් මේ වෙනකොට චෝදනාවක් එල්ල වෙනවා ඔබේ සහෝදරයාට හිටපු ජනාධිපතිතුමා මේ සහල් මිල ඔහු විසින් ගෙනියනවා වගේ කතාවක්. ඔබතුමාට බැරි වුණාද මැදි හතල ඔබතුමා යහපාලන ආණ්ඩුව කාලේ ඔබතුමාලා බඩු මිල අඩු කරා ඔබතුමාලා බලයට පත් වෙච්ච ගමන් සහන දුන්න ජනතාවට. මේ වෙනකොට මැදි හත් වෙන්න බැරි වුණාද සහෝදරයාත් එක්ක කතා කරා? නෑ පැහැදිලිවම කියන්න ඕනේ දැන් සාල් ප්‍රශ්නේ ගත්තාම මේ හසිනේ ලංකාවේ සහල් ප්‍රශ්නය අදියා ප්‍රශ්නයක් නෙවෙයි. මේ සහල් ප්‍රශ්නය අපි ගත්තොත් අපි දන්නවා ඉතිහාසයේ මහා පරාක්‍රමබාහු රජුරුවන්ගේ රාහල් පිට රටත් ඇරියා ඒ කාලේ ඔය ඊටාම ශස්ත්‍රීයත්වය. ඊට පස්සේ කාලිංග මාග ආක්‍රමණයත් එක්ක ලංකාවේ විශාල වැව් ඔක්කොම කුඹුරු යාවල් පන්සල් වෙහෙර විහාර ගම්බිම් මිනිස්සුන්ගේ ජීවිත ඔක්කොම විශාල විනාශයක් කරපුවාම වාරි මාර්ග ශේත්‍රෙත් විශාල විනාශයක් කළා වැවමුණු කඩලා. එතකොට මහා පරාක්‍රමබාහු රජුරුවන්ගෙන් පස්සේ ඇත්තටම ලංකාවේ සහල් වලින් ස්වයංපෝෂිත වෙන අවස්ථාවක් මේ දක්වා තවම නැහැ. එතනින් පස්සේ 6 වෙනි පරාක්‍රමබාහු වගේ එනකොට කෝට්ටේ යුගයේ මේ ඇත්තෙන්ම එතනදී ආයි යම් ශස්ත්‍රීය තත්ත්වයක් ඇති වුණා. ඒ අතර කාලයත් ඔය මේ පඬුවස්නුවර රාජධානිය, යාපහු රාජධානිය ඇත දඹදෙණි ඔවා ගත්තාම මේ වුණා. එතකොට මහනුවර යුගයේ ගන්නකොටත් මොකද විදේශ ආක්‍රමණත් එක්ක විශාල අරමුදු රාශියක් ඇති වෙලා. එතකොට ප්‍රතුගීසි ලන්දේසි ඉංග්‍රීසි කාලෙත් සහල් පිටරටින් ගෙන්නවා. ඔබතුමා විශ්වාස කරනවද අපි සහල් ආනයනය කළ යුතුයි කියන කාරණේ? නෑ එතන මේ ගැටලුව සමනය කර ගැනීම සඳහා නෑ එතන ඒක තමයි කියන්නේ. දැන් අපි බලන්න ඕන අපිට අවශ්‍ය සහල් ප්‍රමාණය අපිට හදා ගන්න පුළුවන්ද? එවනම් අපිට අවශ්‍ය සහල් ප්‍රමාණය හදා ගන්න අපේ තියෙන භූමිය ඉඩ ඇති නිෂ්පාදනය වැඩි කරන්න ඕනේ. අස්වැන්න වැඩි කරන්න ඕනේ. එතකොට අස්වැන්න වැඩි කරන්න ගියාම ඇත්තෙන්ම අපි බලන්නට ඕනේ ඒ අස්වැන්න වැඩි කරගන්නේ කොහොමද කියන ප්‍රශ්නය. එතකොට කාබනික පෝර වලින් අස්වැන්න වැඩි වෙන එක වෙනම කතන්දරයක්. නමුත් රසායනික පෝර වලින් අස්වැන්න වැඩි කරගැනීමේ ක්‍රියාවලිය ඇත්තටම ඒක මේ මහා ලොකු ව්‍යායාමයක්. ඒක ලොකු අභ්‍යාසයක්. ඒක මහා දුෂ්කර ක්‍රියාවක්. ඉතින් ඒ නිසා තමයි මම අදත් කියන්නේ ජනාත්මාගේ කාබනික පෝර පිළිබඳ ප්‍රතිපත්ති ඉතා හොඳයි ප්‍රතිපත්තියක් විදිහට. නමුත් මේ ඒක පාර්ට් මේක උඩු යටි කුරු කරන්න ගිහාම මේ ඇතිවෙච්ච තත්ත්වය හරි කණගාටුදායකයි. ඉතින් ඒ නිසා මේ අපි බලන්නට ඕනේ කොහොමද කාබනික පෝර වලට යන්න පුළුවන් ප්‍රමාණය කොච්චරද රටේ තියෙන සම්පත් අනුව. ජනාධිපතිතුමා දැන් මේ සහල් මිල ගැන අපි කතා කරද්දී එතන ගැටලුවක් ඇති වෙලා තියෙන සහල් මිල එන්නේ නියල යනවා මිනිස්සුන්ට මේ තිබුණ ගානට සල්ලි දීලා හාල් කිලෝ එකක් ගන්න විදිහක් නැහැ මෙතන ගැටලුවක් එල්ල වෙනවයි කියන කාරණේ. මේකට විසඳුමක් තියෙනවද මොකක් හරි කරගන්න පුළුවන් අපිට? දැන් ඇත්තටම මේ මගේ සහෝදරයාට මේ ලංකාවේ ලොකු මෝලක් තියෙනවායි කියලා මම වීමෝල් හිමියන්ගේ පැත්තේ ඉඳන් කොයි වෙලේකවත් කතා කරලා නැහැ. මම ගොවියා සහ පාරිභෝගිකයා පැත්තේ ඉඳන් තමයි කතා කරලා තියෙන්නේ. ඒතර ගොවියා සහ පාරිභෝගිකයා ගත්තාම මූලික දේ ගොවියාට වී වලට හොඳ මිලක් එන්න ඕනේ. පාරිභෝගිකයාට උහුලන්න පුළුවන් සහල් මිලක් එන්න ඕනේ. දුප්පත් ජනතාවගේ ඉඳලා සල්ලි තියෙන කෙනාට නම් ප්‍රශ්නයක් නැහැ. විශේෂයෙන් සාමාන්‍ය දුප්පත් ජනතාවට. එතකොට මේ සහල් ප්‍රශ්නේදී දැන් ඔබ අහනවා හෂිනේ මේකට මොකද්ද තියෙන විසඳුම කියලා. දැන් මේකේදී මම පොඩි මට දෙන්න පොඩි කාලයක් දැන් අපි ගත්තොත් 1952 රබර් සහල් ගිවිසුම ඇති කළේ චීනයත් එක්ක මේ රටේ සහල් නැති නිසා. දල්ලිසේනානායක මහත්තයා 53 හර්තාලයකට මුහුණ දුන්නේ හාල් සේරුව 125ක් වැඩි කළා. එතුමාට අස්සලා යන්න සිද්ධ වුණා. ඊළඟට ඔහොම දිගට ඇවිල්ලා මේ සහල් අර්බුදයේ දිගට ඇවිත් 1960
දැන් 56 බණ්ඩාරනායක අපි ලිබුණවදන කෘෂිකර්ම අමිතුමා කාලේ කෘෂිකර්මාන්තයේ විශාල පරිවර්තන රාශියක් කළා නිෂ්පාදනය වැඩි කරන්න ගොවීන්ගේ අයිතිය පිළිබඳව. ඒකට බණ්ඩාරනායක මැතිනිගේ කාලෙත් ඒ වැඩ පිළිවෙල හොඟක් දියත් කළා. ඊළඟට 65 වෙනකොටත් මේ ප්‍රශ්නේ විසඳිලා නැහැ. ඒ නිසා ඩල්ලි සේනානායක මහත්තයා 65 බලයට පත් වුන විට ඩල්ලි සේනානායක මහත්මයා හැදුවා ගොවි හමුදාවක්. ඒ කියන්නේ වී නිෂ්පාදනයටම ගොවි හමුදාවක් හැදුවා. ඔය හිටපු අපේ මේ මේ කැප්ටන් ජේසිනරත්න මේ 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 සේනරත්න මිතුමාගේ කාලේ හිටපු ඔයාට තමයි බාර දීලා දුන්නේ. මිතුමාගේ පුතාවේ පාර්ලිමේන්තුවේ හිටපු සේනරත්න මහත්තයා. එතකොට ඩල්ලි සේනානායක මහත්තයා ගොවි හමුදාවක් හැදුවා. ඊළඟට 70 මැතිවරණයේදී ඒ ගොවි හමුදාවල් හදලා කොච්චර කරන්න ගියත් බණ්ඩාරනායක මැති සහල් සිගයාව 70 කාලේ නෝන බණ්ඩාරනායක මැතිනි වේදිකාවේ කිව්වා අපි හාල් සේරු දෙකක් නොමිලේ දෙනවායි කියලා. එතකොට බලන්න හාල් සේරු දෙකක් නොමිලේ දෙනවායි කියලා ඡන්ද පොරොන්දුවක් දෙනකොට හාල් පිළිබඳව රටේ තිබුණු අවශ්‍යතාවය කොච්චරද කියන කාරණාව. එතකොට ඒ කාරණාවත් එක්ක ගත්තහම ඊළඟට බණ්ඩාරනායක මැති බලයට පත් වෙලා නෙමෙයි මේ මැතිවරණයේදී ඊළඟට මේ විපක්ෂෙන් ඇහුවා දැන් මෙහෙම අපි ගොවි හමුදාවල් හදලා මෙහෙම කළලත් අපිට නැහැ මේ මේ හාල් ප්‍රශ්නේ තාම විසඳගන්න බැරි වුණා සාමාන්‍ය ඒගොල්ල පාවිච්චි කරපු වචනින් කියනවනම් මට හොඳටම තේරෙයි මම ඒ කාලේ ඉස්කෝලේ යන කාලේ මේ සිරිම කොහොමද හාල් සේරු දෙකක් නිකන් දෙන්නේ කියලා විපක්ෂයෙන් ඇහුවා. ආපුවහම බණ්ඩාරනායක මැති ඊළඟ වේදිකාව උත්තර දීලා කිව්වා මං හඳෙන් හරි හාල් සේරු දෙකක් ගෙනත් දෙනවායි කියලා කිව්වා. මං ඒක කොහොම හරි දෙනවායි කියලා කිව්වා. බණ්ඩාරනායක මැති බලයට පත් වෙලා ඇත්තෙන්ම හෂිනි ඔබ අහපු ප්‍රශ්නයට තමයි ඒගොල්ල පිළියම් කළේ හෙක්ටර් ඔබ්බෑකඩුව කෘෂිකර්ම ඇමතිතුමා මේ රටේ ඉතාම ශ්‍රේෂ්ඨ කෘෂිකර්ම ඇමතිවරේ පිළිගුණවද්ද ඇමතිතුමා වගේම. එතකොට මේ මුලින්ම මොකද්ද කළේ බණ්ඩාරනායක මැතිනි දැන් මේ 60 ගණන් වලත් මේ සහල් ඒකාධිකාරිය කියන එක මේ රටේ තිබුණා. සහල් ඒකාධිකාරිය ඕක ඒකාධිකාරිය කියනවා මාපියාව කියනවා නොඑක් වචන පාවිච්චි කරනවා. එතකොට අපි ඉස්කෝලේ යන කාලේ මම ගෙදර ඉඳන් ඉස්කෝලේට යනකොට පොළොන්නරුව ඉස්කෝලේට බයිසිකලේ පැදගෙන යනකොට නම් බයිසිකලෙත් කැරලා පයින් යන දවස් වලටත් පාර දෙපැත්තෙම වීමෝල් තමයි. අපිට හරි අමාරුයි යන්න වීමෝල් වලින් එන මේ මේ මේවා කොටන ඒවා ඇවිල්ලා ළමින්ගේ ඇස් වලට යනවා හරියට. එතකොට සහල් ඒකාධිකාරිය කියන එක මම දන්න විදිහට 60 දශකෙත් තිබුණා. ඊළඟට බණ්ඩාරනායක මැති 70 ඇවිල්ලා මේගොල්ල සාකච්ඡා කරලා කරපු දේ තමයි වී අලෙයි මණ්ඩලයේ හදපු එක 1972. එතකොට 1972 වී අලෙයි මණ්ඩලයේ හදලා සහල් පෞද්ගලික වීමෝල් හිමියන් සහ රජය අතරේ මේ තිබෙන මේ මේ සමබරතාවයක් ඇති කරන විශේෂයෙන්ම පාරිභෝගික වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට කරන්නත් ගොවියා වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට කරන්නත් රජය හොඳ මිලකට වී ගන්නත් පාරිභෝගිකයාට සහල් සාධාරණ මිලකට ලබා දෙන්නත් කියන කාරණාව. එතකොට ඒ කාරණාව කළා විතරක් නෙවෙයි කොබ්බෑඩෝ මේතුමා ලංකාවේ අති විශාල වීමෝල් අහස උසට සයිලෝ තියෙන විශාල වීමෝල් හතක් හැදුවා. අනුරාධපුර පොළොන්නරුව මජංගනේ හම්බන්තොට වගේ දැන් තැන්වල මිනිපේ ඔය හැදුවා. එතකොට වී අලේ මණ්ඩලය හදලා විශාල වීමෝල් හැදුව ආණ්ඩුවෙන් එතකොට අලෙවි මණ්ඩලයට වී ගන්නවා අර මහා පරිමාණයේ වී මුල් වලට වී දෙනවා. ඒකෙන් රජයේ සතුසට සහල් නිකුත් කරන්න ගන්නවා. එතකොට මේ දැන් ඔය ඔබ අහපු ප්‍රශ්නේදී ඒක තමයි වී අලෙවි මණ්ඩලයේ හැදීම විශේෂයෙන්ම පෞද්ගලික ඒකාධිකාරිය බිඳුණා. ඒකෙන් වී අලෙවි මණ්ඩලයේ හැදිලා තරඟකාරීත්වයට ගියා. ඊළඟට වීමෝල් හදපුවාම ඒත් සහල් ඒකාධිකාරිය එතන දුර්වල වුණා. ආණ්ඩුව හාල් නිෂ්පාදනය කෙරුවා. නමුත් කනගාටුවෙන් කියන්නට ඕන 1977 බලයට පත් වෙච්ච ආණ්ඩුව ඒ සම්පූර්ණ ක්‍රමය වෙනස් කළා. ඒ අහස උසට දැන් අදත් ඒවැ සයිලෝ තියෙනවා. දැන් පොළොන්නරුව එකේ අදත් තියෙනවා ඔහොම උඩ බලන්න ඕනේ හද බලනවා වගේ ඒ තරම් විශාල සයිලෝ ගබඩා කරන ඒවා. එතකොට ඒ ඒ මෝල් වල නටබුන් කෞතුක වස්තු විදිහට රටේ හැමතැනම තියෙනවා. එතකොට ඒවා මේ විදිහට මේ ඒවා ඔක්කොම වහලා දැම්මා විනාශ කළා. ඒවා වියලයි මණ්ඩලය ඒ මේ අහෝසි කෙරුවා. විශේෂයෙන්ම 80 දශකයේ මුලදී
කරලා ඒවා ඔක්කොම දේශපාලඥයෝ ව්‍යාපාරිකයෝ ඒ කාලේ ආණ්ඩුවල හිතවත්තු ඔක්කොම මැෂින් ගලවගෙන ගියා මහා ගබඩා ගලවගෙන ගියා මහා මහා ජාතික අපරාධයක් කළා. අද මේ රටේ පාරිභෝගික ජනතාව විඳින දුකට විශේෂයෙන්ම සහල් ප්‍රශ්නයේදී ඒ වියලි මල්ලේ විනාශ කිරීමේ පාපය කරපු මිනිස්සුත් වගේ කියන්නට ඕනේ. මේ තිබෙන ඒකාධිකාරීත්වය නැවත ඇතුනේ ඒවා විනාශ කිරීම නිසා.